දැන් සම්මා දිට්ඨියෙන් අපි යන්නේ කොතෙන්ද සම්මා සංකප්පය තාම ලෞකික ප්‍රඥාවයි කතා කරේ තාම අපි සීලයට ඇවිල්ලා නැහැ සම්මා සංකප්ප කියන්නේ මොකද්ද අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප නෙකම් සංකප්පය ඔබට මේ ජීවිතයේ සෝවාන් ඵලය අවශ්‍ය නම් විමතුනි සංසාර දුක දකින්න තිරිසන් ලෝකේ දකින්න പ്രേත ලෝකේ දකින්න නිර්වේ දකින්න අසුර ලෝකේ දකින්න පොතන ඉන්න හැමෝම පෙර සුන්දර මිනිස්සුයෝ ඒක තේරුම් ගන්න මල්ලිකා මිසව රජ මිසවක් වෙලා පණුවෙක් වෙලා ඉපදුනේ ඒක හොඳට දකින්න අර සිල්පදයක් විනිලා ඇබද දේශනා කරන්න බැරි වෙලා ගැටිත් ස්වාමීන් වහන්සේ සර්පෙක් වෙලා ඉපදෙන්නේ එවැනි බලානක පංච උපාදානස්කන්ධ ලෝකයක් තුලයි අපි ජීවත් වෙන්නේ අවිද්‍යාවෙන් නිගත කුෂ්ණාවෙන් ඇවිලෙන දුකෙන් පිරුණු පංච උපාදානස්කන්ධ ලෝකයක් ඒ නිසා ඔබ සම්මා සමාධිමත් හිතක් කරා යන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න සෝවාන් ඵලයට යන්න පෙර අටුව එහෙමනම් ඔබ මේ ලෞකික ප්‍රඥාව පින්වතුනි ජීවිතේ කොටසක් බවට පත් කරගන්න ඕනේ සම්මා සංකප්පයට එන්න ඕනේ අවිහිංසා සංකප්පය පින්වතුනි අවිහිංසාව කියන්නේ මොකක්ද අපි කාටවත් හිංසා කරන්නේ මනුස්සයෙකුට අමනුස්සයෙකුට දිවිසංසකෙකුට කායිකව මානසිකව අපි හිංසා කරන්නේ එහෙම කරනවාද අපි පින්වතුනි ගහනවා බයිනවා මරනවා කියන කාර්යය විතරක් නෙමෙයි වචනකින්වත් හිංසා කරන්නේ ඉරියව්වකින්වත් හිංසා කරන්නේ එහෙම කරනවාද පින්වතුනි කොච්චර සුන්දර සම්මා සංකප්ප වඩා ගන්න පුළුවන්ද කෙනෙක් දැක්කාම hinaෙද්දි අවංක හිතෙන් සුවපත් වේවා කියලා hinaෙද්දි සම්මා සංකප්පය පුරුදු වෙන්න උදේ නැගිට්ටාම හිතන්න මම අද සම්මා සංකප්ප 25ක් වඩා ගන්නවා කියලා මුණ ගැහෙන 25 දෙනෙක් දකිද්දි සුවපත් වේවා කියලා hinaෙන්න අවංකව සම්මා සංකප්ප ඔහුගේ හිතන්න ඕනේ නැහැ ඔහු ඔබට බයින කෙනෙක් වෙන්න පුළුවන් ඔහු ඔබට දේශකරන කෙනෙක් වෙන්න පුළුවන් පින්වතුනි දේශකරන කෙනා උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධියට යන්න අන්න සම්මා සම්බුද්ධ ශාසනය ඔබ විවේචනය කරන කෙනා උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධියට යන්න ඔහුව ලෝකය තුල කියලා ඔබ නිදහස් වෙලා යන්න අන්න සම්මා සම්බුද්ධ ශාසනය එනිසා අපි මොකද කරන්නේ මුත් කරන්නේ අහවලා මෙහෙමයි කියලා දැක්කා මාත බලා ගන්නවා අහවලා මට බයිනවා කියලා දැක්කා මොරෝනවා අහවලා මාව විවේචනය කියලා හිතනකොට මෙයාට බයිනවා පින්වතුනි කර්මය කර්මඵල විශ්වාසයට දාලා ප්‍රශ්න විසඳගන්නේ ඒ නිසා ඔබට නිවන අවශ්‍ය නම් ඔබට සම්මා සමාධිය අවශ්‍ය නම් ඔබට මේ ජීවිතයේ සෝවාන් ඵලය අවශ්‍ය නම් ලෝකය හදන්න යන්න එපා මේ ලෝකයේ දශමයක්වත් හැදෙන ලෝකයක් නෙමෙයි මේ නොහැදෙන ලෝකයේ උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න ඔබ නිදහස් වෙන්න ඔබ නිදහස් වෙන්න නම් ඔබට හොඳින්ම වෛර කරන කෙනා ඔබේ කමඨහන කරගන්න සමහරව ඇවිල්ලා අපේ කමඨහන ඉල්ලනවා විමතරින් අපේ කමඨහන ඉල්ලන්න ඕනේ නෑ අපි හොයාගෙන ඉන්න එපා කමඨහන ඉල්ලන්න ඔබේ කමඨහන ඔබේ ලොකුම තරහකාරයා කරගන්න ඔබේ ලොකුම තරහකාරයා ඔබේ කමඨහන ඔබට වැඩියෙන්ම බයින කෙනා ඔබේ කමඨාන කරගන්නේ ඔබට වැඩියෙන්ම විවේචනය කරන කෙනා ඔබේ කමඨාන කරගන්නේ ඔහු උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධියට එනවා නමුත් අපි මොකද කරන්නේ එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා අපිව පසතන කෙනාට ඇලෙනවා අපි හොඳ කියන කෙනාට ඇලෙනවා අපි හිතන්නේ මේ හොඳ කියන්නේ ඔහුගේ හොඳක් නිසා නෙමෙයි මන් සංසාරයේ කියලා උසස් සංස්කාරය එච්චරයි කවුරු හරි මට හොඳ කියනවා නම් ඒ එයාගේ හොඳක් නෙමෙයි සංස්කාර පත්‍ය විඥාන සංස්කාරයන්ට අදාළව යාට හොඳ කියන දැනීම සකස් වෙනවා ඒක මං කළා උසස් කුසල් සංස්කාරය කෙනෙක් මට බයිනවා නම් සංස්කාර පත්‍ය විඥාන ඒ බැරිම එයාට නෙමෙයි චෝදනා කරන්න ඕනේ මම මටමයි මම සංසාරයේ කළා වූ වැරදි නිසායි ඔහු මට බයිනේ. විමුතුනේ සුන්දර සම්මා සංකප්පය බලන්න කොච්චරනම් මේ සුන්දර සම්මා සංකප්ප වඩන්න පුළුවන්ද කියලා. සුව සුවපත් වේවා කියලා hinaෙද්දී සම්මා සංකප්පය තුළ ඉන්නේ.
අනේ සුවපත් වේවා කියලා මේ සිත පතුරාදී සම්මා සංකප්පය තුළ ඉන්නේ ඔබ දක්ෂ වෙන ත්‍රිසං සතා උපයෝගී කරගෙන සම්මා සංකප්ප වඩන්න දැන් අපි මේ ධර්ම දේශනාව පටන් ගන්න පෙර ආතුව සතර අපායේ සත්‍යෝ කයේතු දුර්වි සිතේතු දුර්වි කියලා කිව්වා අපි සතර අපායේ සත්‍යයන්ට සිතේතු දුර්වි කිව්වම ඒගොල්ලෝ සිතේතු දුර්වි වෙනවද නැහැ අපි මොකද කරේ ත්‍රිසං සතා උපයෝගී කරගෙන අපි සම්මා සමාධියට ආව අපි සම්මා සමාධියට ආව දෙවියෝ සුවපත් වේවා කිව්වම දෙවියෝ සුවපත් වෙයිද නැහැ ඒගොල්ලන්ට ඕන නම් අපි සුවපත් වේවා කියනදී දිව්‍ය චක්කු දිව්‍ය ශෝත වලින් අහලා ඒගොල්ල සතුට වෙන්න පුළුවන් නමුත් අපි මොකද කරේ දෙවියා උපයෝගී කරගෙන අපි සම්මා සමාධියට ගියා බ්‍රහ්මයා උපයෝගී කරගෙන අපි සම්මා සමාධියට ගියා පින්වත්නි මේ ශාසනය මේ සම්මා සංකප්ප ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබව වැඩියෙන්ම විවේචනය කරන දෙනා ඔබට වැඩියෙන්ම බලන දෙනා ඔබට වැඩියෙන්ම අකමැති දෙනා ඔබව වැඩියෙන්ම ප්‍රතික්ෂේප කරන දෙනා ඔබේ භාවනා කවටහන් බව ඔබේ භාවනාවකට අනුකූලව ඔබේ සම්මා සංකප්පයන් වැඩෙන ධර්මතාවයේ බවපත් කරගන්න. අවීසා සංකප්පයේ තුල ජීවත් වෙන මහපාරයදී අපි අදී කොච්චර නිසා වෙනවද? කහින පයින් යද්දී අපි වාහනේ ඉඳ දෙන්නේ. අර රතුේ රතු බල්බේක වැටිලා වෙලානේ කොළ බල්බේක පත් වෙනකන් ඉන්නේ හොරන් ගන්නවා. ඒ මොහොතේ සම්මා සංකප්පයක් වඩා ගන්න අපි දක්ෂ නැහැ. ඒ වගේ පින්වතුනි කාර්යාලයේදී වැඩමුළුවේදී මහපාරේදී පන්සලේදී පාසලේදී ගෙදරදී කොච්චර සම්මා සංකප්ප වඩන්න පුළුවන්ද? නිකන් හරි මහත්යාට වේදි කියලා බැන්නොත් මොකද කරන්නේ? සූපත් වේවා කියලා හිතනවාද? අනේ මං සංසාරේ මහත්තුරුට බැල්ලා තියෙන නිසා මේ බයින් කියලා හිතනවාද? නැහැ. මහත්යා බැන්නා නෝනා බැන්නා. නෝනාට වේදි කියොත් මහත්යා මොකද කරන්නේ? නෝනා කේන්ද්‍රයේ සාංශාලිකෝ කේන්ද්‍රයේ පුහුණු කරපු නිසායි කියලා මහත්යා හිතුවේ මහත්යා කේන්ද්‍රය සම්මා සංකප්පනේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ පිරිත පන්සලක් කරගන්න ඔබේ සාම්පුෂයා පන්සලක් කරගන්න ඔබේ දරුවා පන්සලක් කරගන්න මහපාර පන්සලක් කරගන්න ඔබේ කාර්යාලය පන්සලක් කරගන්න පින්තුනේ කොහොමද ඔබ පන්සලක් කරගන්නේ මේ සෑම අර්ථයක් තුළින් ඔබ සම්මා සංකප්ප ජීවිතයට එකතු කරගන්න සම්මා සංකප්ප ජීවිතයට එකතු කරගන්න මහත්යා කේන්ති ගන්නේ කිය ඔබ සුවපත් වේවා කියලා හිතන්න මහත්යා උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධියට යන්න මහත්යා ලෝකයේ තුල කියලා ඔබ නිල යන්න සංසාරයේ අපිට මහත්තුරු කෝටි ගාණක් ඉතියා එකම මහත්යෙක්වත් අපිට ඇති නෑ සංසාරයේ අපිට විරිද්දවල් කෝටි ගාණක් ගියා එකම විරිද්දක්වත් අපිට ඇති නෑ අපි මොකද කරේ එක්ක විරිද්දට ඇලුනා එක්ක විරිද්දට ගැටුනා අපි නිවන සමාධිය විදර්ශනාව අහිමි කරගත්තා ඒ අතීතයේ කරපු වරද කරන්න එපා මේ ජීවිතයේ ඔබේ විරිද්ද ඔබේ සැමියා ඔබේ භාවනා කමටහන් කරගන්න ඔබේ නිවස ඔබේ කාර්යාලය ඔබේ වැඩබිම ඔබේ පාසල ඔබේ භාවනා කමටහන් කරගන්න සම්මා සංකප්පයන්ගේ තෝතැන්නම් කරගන්න පින්වතුනි ලෝකයේ ලෝකයේ තුල තබලා ලෝකයේ උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙලා යන සුන්දර සම්මා සංකප්පය